ආහාර උද්ධමනයේ අතින් ශ්‍රී ලංකාව ලොව පස්වන ස්ථානයට පත් වී තිබෙනවා. ලෝක බැංකුව මෙය වාර්තා කර තිබුණා. ලෝක බැංකුවේ වාර්තාවලට අනුව ඉහළ ආහාර උද්ධමනයක් ඇති පළමු රට ලෙබනනයයි. දෙවන ස්ථානයේ සිම්බාබ්වේ පසුවන අතර තුන්වන ස්ථානයේ පසුවන්නේ වෙනසීලාවයි. හතරවන ස්ථානයේ පසුවන්නේ තුර්කියයි. දැඩි ආහාර අර්බුදයක් තිබුණු ඉතියෝපියාව මෙවන විට පසුවන්නේ නවවන ස්ථානයයි. ඇත්තටම දැන් අපේ රටේ භාණ්ඩවල සහ සේවාවන්හි මිල අහස උසට ගිහින් අත්‍යවශ්‍ය සෑම භාණ්ඩයකම මිල හරි ඉහළයි. දිනෙන් දින මිල ගණන් ඉහළ යනවා. මේක අපේ රටේ පුංචි මිනිසයාට දරා ගන්න හරිම අමාරුයි. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මේ පෙර නොවූ විරු ආර්ථික අර්බුදයකට දැඩි කනස්සල්ලට පත්වන බව ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල සභිකයින් දස දිනෙකු ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණා. ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනී ජේ බ්ලින්කන් සහ පරිපාලක සමන්තා පව වෙත ලිපියක් යොමු කරමිනුයි ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ. එම ලිපියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව තුළ ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය උග්‍රව පවතින බවයි. ගණනය කිරීම වලට අනුව ශ්‍රී ලාංකිකයින්ගෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍යතා සපුරා ගන්නට එක් ආහාර වේලක් මගහරින බවත් ඔවුන් මෙම ලිපියේ සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නිවාස 10කින් 3ක් එක් වේලකට පසුව මීළඟ ආහාර වේල ලබා ගන්නේ කෙසේද යන ගැටලුවට මුහුණ දෙමින් නැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ ගැටලුව විසඳීමට වහා පියවර ගන්නා ලෙසත් එක්සත් ජනපද නියෝජිත ආයතනයෙන් මොවුන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මේ අතර ජූලි මාසයේ මෙරට ජාතික උද්ධමනය 66.7% දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහිදී ආහාර උද්ධමනයේ අගය වාර්තා වී ඇත්තේ 82.5% ලෙසයි. වාර්ෂික උද්ධමනය මෙලෙස ඉහළ යාමට ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකම අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යාම හේතු වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාව ලොව ආහාර උද්ධමනයෙන් පස්වන ස්ථානයට පත්වීම සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න දැක්වේ මෙවන් අදහසක්. මේක ඉතාමත්ම කනගාටුදායක බලපතල පෙන්වු කිරීමක්. අපි මේ තැනට අදවැතුල වැටලා තියෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේම අපි බලාපොරොත්තු වෙන සෑම දෙයක්ම නොමිලේ ලබාගෙන වගා කිරීම සහ කටයුතු කිරීම පිළිබඳව දීර්ඝ කාලයක් අපේ රටේ නොමිලේ සහන ලබා දුන්නා. අනිකුත් සියලුම දේවල් වලට සහන ලබා දුන්නා. නමුත් රටක තිබිය යුත්තේ සෞඛ්‍ය සහ අධ්‍යාපනයට සහ ගමනාගමනයට පමණක් මේ සහන ලබා දීම අනිත්‍යව සියල්ලට මුදලක් අය කර කටයුතු කළ යුතු වෙනවා. එසේ නොවුනොත් මේ රටක් පාලනය කර ගැනීමේ හැකියාව නැති වෙනවා, නිෂ්පාදනය නැති වෙලා යනවා. හොඳ ප්‍රතිපත්තියක් තියෙනවා මේ ලංකාව හොඳින්ම ස්වයංපෝෂිත කරගන්න පුළුවන්. ස්වයංපෝෂිත වෙච්ච රට හරි නායකත්වයක් ලබා දෙන්න ඕනේ.